ඔබතුමා මේ ඔබතුමාගේ මේ මූණෙම පේනෝ නිකන් දේශපාලනේ මේ පාවෙලා වගේ මොකද එහෙම උනේ ඒ මගේ මූනට හැමදාම එක එක ඒවා කියනවා. එක කාලයක් කිව්වා බීලා එනවා කියලා, එක කාලයක් කිව්වා ගංජා ගහලා එනවා කියලා. ඉතින් මම දන්නවා මගේ මූණ උප්පත්තියෙන් ලැබිච්ච මූණ. ඒක ඉතින් ඒක ඒකට මුකුත් කරන්න දෙයක් නැහැ. නෑ නෑ නෑ, අපි බොහොම මේ ශක්තිමත්ව මේ ඉදිරි ගමන යන්න කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් නම් අපි වෙනදටත් වැඩිය අදිෂ්ඨාන පූර්වකව මේ ඉදිරි ගමන යන්න කටයුතු කරනවා කියන එක තමයි මේ අවස්ථාවේ කියන්න පුළුවන්. මේ හෙඩ් මාස්ටර් රෝලෝ වේදනාකාරී ඉස්රාදිය සෙනින් පරදායි. දැන් මේ ලැබපු අමිහිරි පරාජය මේක දරාගන්නේ කොහොමද? මේ ඒ කියන්නේ ඔබතුමාලා මන්ත්‍රී දූර 3ට වැටිලා 100ට 3ට වැටිලා දරුණු පරාජයක් දරාගන්නේ. නෑ, ඒක මං හිතන්නේ දේශපාලනයේදී ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනය කරද්දී ජනතාවගේ මතයට අපි ගරු කරන්න ඕනේ. හැබැයි අපි දැඩිව විශ්වාස කරන එක කාරණයක් තියෙනවා. ඒ කාරණේ තමයි අපි මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරපු පක්ෂයක්. හැමදාම අපේ පක්ෂයේ නායකයෝ මේ රටේ ජාතික ධනෙ කොල්ල කාලා නැහැ, දේපල හොරකම් කළා නැහැ, රටේ ජනතාවට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් අරන් නැහැ. ඉතින් ඒ තත්ත්වය විකෘති කළා, ජනතාවට වැරදි අවබෝධයක් ලබා දීලා මං හිතන්නේ අපි මේ තත්ත්වයට පත් කළා තියෙනවා. නමුත් දැන් අපි අපේ නායකයෝ එසේ කරයි කියන අයට දැන් ඒ වගකීම තියෙනවා. හැකි ඉක්මනින් ඒ මංකොල්ල කාලා විදේශ රටවල් වලට ගෙනිච්ච ධනය ගෙනහැල්ලා නැවත ලංකාවේ ජනතාවට ඔවුන්ව විශ්වාස කරේ. ජනතාව ඡන්දෙ දුන්නේ ඒ උගන්ඩාවේද, සීෂෙල්ස් වලද, ඩුබායි වලද, විවිධ රටවල් වල ඒ තියෙනවා කියන ධනය නැවත ගෙනහැල්ලා ඒක ජාතික අපේ භාණ්ඩාගාරයට එකතු කරලා නැවත වතාවක් මේ රටේ ජනතාවට සහන දෙන්න. ඉතින් ඒක ඉෂ්ට කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි ඉල්ලා සිටිනවා එහෙම කවුරු හරි හොරකම් කරලා ගෙනිච්ච ධනයක් තියෙනවා නම් වහාම ඒක ගේන්න. ඒ වගේම එහෙම හොරකම් කරපු අය ඉන්නවා නම් ඔවුන්ට ඒ අවශ්‍ය දඬුවම් කරන්න කියන ඉල්ලීම පක්ෂයක් හැටියට කරනවා. ඉතින් අපිට තියෙන විශ්වාසය ඇත්තටම මේ අපේ පොහොට්ටුවේ අපිත් එක්ක හිටපු මේ රටේ ජාතිකත්වයට ආදරය කරන මේ රටට ආදරය කරන ජනතාවගේ ඡන්ද තමයි අද ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික ජන බලවේගයට ගිහින් තියෙන්නේ. ඔවුන් ඒ යථාර්ථය තේරුම් ගත්තාම ඔවුන් මේ රටට ආදරය කරන ජනතාවක් හැටියට නැවතත් අපිත් සමග ශක්තිමත්ව එක් වෙන බවට අපිට දැඩි විශ්වාසයක් පක්ෂයක් හැටියට තියෙනවා. දැන් මේ රටේ ජනතාව කිසිම දේශපාලන පක්ෂයක පාක්ෂිකයෝ නෙමෙයි කියලා ඔප්පු කරලා තියෙනවා නේද? ඒ කියන්නේ මෙන්න අපිට දැන් කියන්න බෑ මෙන්න මේ පිරිස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අය, මේ කට්ටිය මේකේ අය කියලා කියන්න බැරි මට්ටමට. ඒ කියන්නේ පසුගිය මහමැතිවරණයකදී ඔබතුමන්ලට 68 ලක්ෂයක 69 ලක්ෂයක විශාල බලයක් දීපු ජනතාවම දැන් නැවත වතාවක් ජාතික ජන බලවේගයට එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ රටේ දැන් ජනතාව කාලීනව හැසිරෙන බව නේද මේ පෙනියන්නේ? ඔව් නෑ, ඒක තමයි මම අපේ පාක්ෂිකයෝ කියලා කියන්නේ නැතුව අපි කිව්වේ ජාතිකත්වයට අගේ ජාතිකත්වයට ආදරය කරන රටට ආදරය කරන පාක්ෂිකයෝ කියන එක. ඒක මම බොදු ජන පෙරමුණේ පාක්ෂිකයෝ කියන වචනේ නෙමෙයි මම භාවිතා කරේ. මේ රටට ආදරය කරන ජාතිකත්වයට ආදරය කරන අපිත් සමග හිටපු ජනතාව කියන එක. දැන් මම අදහස් කරන්නේ ඔබතුමාලටම විතරක් නෙමෙයි, දැන් බොහෝ වෙලාවට එක්සත් ජාතික පක්ෂය වෙන්න පුළුවන්. මේ අතීතයේ තිබුණනේ UMP කාර්යෝ කැපුවත් කොළ කැපුවත් නිල් නැත්තම් කැපුවත් මේ හවල් පක්ෂේ එහෙම කියලා. දැන් මේ தත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා නේද? ඔව් නෑ, මේ தත්ත්වය වෙනස් වෙන්න හේතුවක් තියෙනවා. ඒක තමයි මේ රටේ ජනතාවට විශ්වාස කරන්න සැලැස්සුවා. මේ රටේ මේ රට අද මේ தත්ත්වය තියෙන්නේ මේ මාරුවෙන් මාරුවට මේ රට පාලනය කරපු මේ රටේ ආණ්ඩු බලය හොබවපු
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඉන්පසු ඇතිවෙච්ච ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ සමගි ජන බලවේගය කියන පක්ෂවල නායකීන් විසින්, දේශපාලනඥයින් විසින් දිගින් දිගටම මේ රට අවුරුදු 75ක් තිස්සේ සිදු කරනු ලද්දු ක්‍රියාදාමයන් නිසා මේ රට අද මේ තත්ත්වයේ තියෙනවා කියලා. ඉතින් ජනතාව ඒක විශ්වාස කළා. දැන් ජනතා විමුක්ති පෙරමුණට බලය දීලා තියෙනවා. දැන් ඔබලා මේ රට අර අපි බලාපොරොත්තු වූ සුරපුරේ බවට පත් කරන්න කියලා. ඉතින් ඒ වගකීම උන් වෙත තියෙනවා. ඒක කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපිත් ඒකට උන්ට අවශ්‍ය සියලු සහයෝගය දෙනවා. ඒ වගේම ඔවුන්ට ඔවුන් එය කරොත් ඒක අපිට මේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දීපු ජනතාවට විතරක් නෙමෙයි අපටත් අපගේ දූ දරුවන්ටත් හැම දෙනාටම ඒක යහපත් රටක් වෙනුවෙන් හෙට දිනයක් වෙනුවෙන් හොඳයි. නමුත් ඔවුන් මේ ජනතාවට දීපු පොරොන්දු ඉෂ්ට කිරීමේ වගකීම තමයි දැන් ඔවුන්ට තියෙන්නේ. ඉතින් දැන් ආයි කෙන්දිරි ගගා ඉන්න දෙයක් නැහැ. තුනෙන් දෙකක බලයක්ම දීලා තියෙනවා. දැන් මෙච්චර කල් වැට් එක අඩු කරගන්න බෑ, පෙට්‍රල් මිල අඩු කරන්න බෑ, අරක කරන්න බෑ, පාර්ලිමේන්තුවේ බලයක් නැහැ කිය කිය කෙන්දිරි ගගා හිටියා. දැන් කෙන්දිරි ගන්න දෙයක් නැහැ. ඔන්න බලය දීලා තියෙනවා ජනතාව තුනෙන් දෙකක උපරිම බලයක්. ඉතින් මේ බලෙත් එක්ක මං හිතන්නේ දැන් අර පොරොන්දු වෙච්ච දේවල් ටික කරලා මේ රට ඒ සුරපුරේ බවට පත් කිරීමේ වගකීම තියෙනවා. අපි පක්ෂයක් හැටියට අනිවාර්යෙන්ම ඒ සඳහා දිය යුතු උපරිම සහයෝගය ශක්තිය දෙන්න ලෑස්ති. ඒ වගේම සමාජ මාධ්‍ය තුලත් මේ බොහෝ දේශපාලන විචාරයන් තුලත් කතාබහට ලක් වෙන සුවිශේෂී කාරණේ තමයි උතුරු නැගෙනහිර ඡන්දය. මෙවර බොහෝ ලොකු වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබතුමන්ලා යුද්ධය අවසන් කරත්, ඔබතුමන්ලාගේ නායකයන් මේ යුද්ධය අවසන් කරන්න මූලික වුණත් ඔවුන් මෙවර තමයි මේ එක රටක් විදියට හිතලා ඡන්දය දීලා තියෙන්නේ. කියන්නේ ඔවුන් මෙවර වෙනසක් කරලා තියෙනවා. ඔව්. ඒක ඒක ඉතින් අපි ඒක දැක්කනේ. ඒක අපි ඒක ඒ කියන්නේ මේ රටේ නිදහසෙන් පස්සේ උතුරටයි නැගෙනහිරටයි වැඩියම සංවර්ධනයක් ගෙනපු වැඩියම වැඩ කරපු නායකයා තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. හැබැයි ඒ වගේම තමයි ද්‍රවිඩ ජනතාව සමහර මේ රටේ ඉන්න ද්‍රවිඩ ජනතාව බලාපොරොත්තු වුණා වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන ඒ ත්‍රස්තවාදී නායකයා මේ රටෙන් කොටසක් වෙන් කරගෙන ඊළම් රාජ්‍යයක් පිහිටවයි කියන එක. ඉතින් ඒ ඊළම කියන නිජ භූමියක් ලබා ගන්න හැකියාව ලැබෙයි කියලා ඒ හිතපු සංකල්පය සිහිනයක් බවට පත් කරපු නායකයා මහින්ද රාජපක්ෂ. ඉතින් එතුමාට විරුද්ධව ඒ ද්‍රවිඩ ජනතාව තුළ වෛරයක් ඇති කරා. ඒ කියන්නේ ඔවුන්ට ඒ ලබා දුන් සංවර්ධනය පසකලා ඔවුන්ගේ නායකයා මරා දැමුවා කියන වෛරය ඔවුන්ගේ හිත් තුළ පතුරවලා අපි දැක්කා. මේ ඒ කියන්නේ යුද්ධ කරපු හමුදා නායකයාට ඡන්දය ලබා දුන්නා යාපනයේ ජනතාව, යුද්ධයට අණ දුන්න යුද්ධයට නායකත්වය දුන්න දේශපාලන නායකයාට විරුද්ධව යුද්ධයට නායකත්වය දුන්නු දේශපාලන නායකයා වන මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව යුද්ධය මෙහෙයවපු හමුදා නායකයාට ඡන්දය දුන්නා ඒ වෛරය කොච්චර වැපිරුවද කියලා කියනවනම්. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ තමයි අපිට දේශපාලනය කරන්න උනේ. නමුත් ඒ තත්ත්වයෙන් උතුරේ ජනතාව මිදෙමින් යථාර්ථය අවබෝධ කරගනිමින් සිටිනවා කියන එක දැකීම අපිටත් සතුටට කරුණක්. අපිත් මේ එය ඉතාම ධනාත්මක ලෙස සහ ඉතාම සුභවාදී ආකාරයෙන් දකින්න කැමති දේශපාලන පක්ෂයක් හැටියට. දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩනගන්න මොන වගේ වැඩපිළිවෙළක්ද යොදන්නේ? අපි ශක්ති ඒ කියන්නේ අපේ පක්ෂයක් හැටියට ශක්තිමත්ව දැනටමත් අපිට ශක්තිමත් පදනමක් තියෙනවා. ඒ පදනම තවත් ශක්තිමත් කරලා නිසි අවස්ථාවේදී ශක්තිමත්ව නැගී සිටීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම තමයි මේ අවස්ථාවේදී කරන්නේ. අපි ඒක නිසි අවස්ථාව වෙන කල් ඉන්නවා. ඒක අපි ඉතාම ශක්තිමත්ව නිසි අවස්ථාවේදී නැගී හිටිනවා. අනිවාර්යෙන්ම මීළඟ
ජනාධිපති වන්නේ 2029 මේ රටේ පෙරලිය අපේ පක්ෂය සිදු කරනවා කියන දැඩි විශ්වාසයක් අපිට තියෙනවා. සිලින්ඩරේට වෙච්ච දේ ගැන මොකද හිතන්නේ? මොකද ඔතුමාලගේ මායනේ හිටියේ කි? මං හිතන්නේ මේ පාවාදීම් වලට නිසි පිළිතුරු ජනතාව ලබා දුන්නා. නමුත් ඒකෙන් උනේ අර අපිට පාර්ලිමේන්තුවේ ලබා ගන්න තිබිච්ච විශාල ආසන ප්‍රමාණයක් කිසි කෙනෙක්ට නැතුව අහිමි වෙච්ච එක ඉබෙදීම තුල සිද්ධ වුණා. නමුත් ජනතාව මං හිතන්නේ දෙන්න ඕන පිළිතුර දුන්නා. මේ තවදුරටත් ඒ පණින පාවා දෙන පුද්ගලයින්ට දේශපාලනයේ ඉඩක් නැහැ කියන පිළිතුර මං හිතන්නේ හොඳින්ම ලබා දුන්නා මැතිවරණය.